මේකතම මේ සිරිපාදනනම් සුපිරිම රූට් එක මේක. අටින් පාරෙන් නගින්න ඕනේ, මේ පැත්තෙන් බහින්න ඕනේ, කකුල් රිදෙන්න ඕනේ, ඇයිද ගන්න බැරි ඉන්න ඕනේ, වැඩි වැඩියෙන් මසාජ් කරගන්න ශක්තිගාන දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි කියන්න බලන්න කියලා. තා පොඩ්ඩයි ඉස්සරහා වංගු දෙක අරගෙන පාලම් පව් කරලා මකර තොරණේ වෙච්ච ගමන් බොඩිම බොඩිමට ගිහින් ඉතුරු ටික කියන්න ඉතුරු ටික වටහන්න. Thank you සහන් අයියා. අපි ඔය එකන් ආවට මාව එකන් ආවට ඉපස්සේ ගෙසර එන්න බැරි වුණානේ. ඉතින් මේ රූට් එක මාරු. ඒ වුණාට හැමදාම අර පැත්තෙන් නැගලා මේ පැත්තෙන් බහිමු. Thank you. සද්දයේ වල් අද්දකින් පාද පොඩිකින් පස්සේ කියන්න. මේක මරගෙන සමරික මන් දෙන්න. ලක් කරන්න එපා ඔච්චර. දොරදා මුණාර කොහොමගේ ඉතින්. සභාපති දුව ඇතුළු සමාජ කතාව සියලු දරාරෝ ස්ටෝරි. බලං කඩ තුර හැර. අනේ අනේ ඔලන්න දිබ්බා අයියෝ. චික් මේපා හැමෝටම ටිකක් අමාරුනේ. කොහරි ඉතින් වැඩේ උන්ට තිබ්බා. මම ආයෙ වැඩක් ගන්න බලං කඩ තුර හැර දැසේ සමගිමාවත යන කලමනා කරන ගලාපුවා. මේ පාට තමයි මන් ගිය දුකම ගමන වංගී. දැනුනොත් එක. දැනුත් ඒක. දැනුත් ඒක. දරුවන්ට කවුල් දෙන්නවත් එහෙම නෑ ගමන්නේ මම කොහම හරි ගියා. සරිඳුර තෑන්කියු. හරි ගමනොද. බත් කියපු මට තෑන්කියු. භූමි ස්තුති සමාවෙද්ද වැඩ අපේ එකන් ආවද? ආ මම සිද්ධාලේම වැඩව හතයි ටෝ හිනම් කරන්න බයි නකපාර. අන්නාඩි දෙක මුණේ තියාගෙන මුණවදයි. එහෙමත් කළාද? කවුද? සමහරක් ටෝ හිනම් මගේ පළවෙනි ශිල්පා චාරිකාව හැමෝටම ස්තුති. පයිකන් ගියා කොහෙද රිදෙන්නේ? එකංගයාට නමේට නිදා ගන්න හදද්දි හොඳ පරිප්පක් සෙට් වුණා. එක්කල හමාර වෙනකන් හොඳ ඉච්චරකට ආගෙන හිටියා. පළයක් අරන් එන්න ඕනේ ඊනව පාර වෙනකොට. ආ ඒක කැලෑවි සිටවන පළ වර්ග පහක් නම් කරා. සඳුනිකා ටෙස්ට් එකෙන් පාස්, සඳුනිකා ටෙස්ට් එකෙන් පාස් වුණා. ආ ටෙස්ට් එකෙන් පාස් වුණේ වලින් උත්තර අරගෙන. අපේ හරි ඔය දෙන්නේ සහන් සභාපතිතුමාට සාන්ත වැඩිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ මෙවැනිම අච්චා වන්දනාමාන චාරිකාවක් අරන් ආවට ඊළඟ පාර මතක් කරලා ඔයගොල්ලෝ සිරිපා කරුණා කරන්න එනකොට සල්ලි අරන් එන්න එපා. කොස් ඇට කීපයක් වල් රපුටන් වල් වල්ලම ඒ වගේ දේවල් රැගෙන එන්න. ඒ වගේම ඕමි ගන්න එපා. හොඳයි මගේ පළවෙනි ට්‍රිප් එක සිරිපාදට. අයියගේ ලැබුණු සහයෝගය ගැන ඔයා කියන්නේ ඉස්සෙල්ලා. ඔගනයිස් කරමු හැමෝටම ස්තුතියි. නියමට ඔගනයිස් කරලා තියෙනවා. ඇඟි කිසිම තරම් දෙන්නේ නැත්තේ නෑ. සමාජ වැඩවලට ජය වේවා. හොඳ ශරීර කවාව අරගෙන නැග්ග උඩට. කවදාවත් සහල්ලා දෙන්නෙක් නැද්ද නිදාගන්න.
ගෙරෙව්වා කෑවා හරියට ගන්න බැරි වුණා කපා ගත්තා ඒක අපි වෙනම කතා කරමු කපා ගත්ත එක ගැන හරියයි ඊළඟ පාරත් ඉතින් ඒක ගොඩක් කරලා තියෙනවා ඊළඟ පාරත් දැන් යා